පාත්්‍රේ දහය ස්වාදදිීන ැවෘතිේ සමගෙන් ඔබ හමුවන ම නිමේෂ චමත් සකල්ප. මම මදු නිකා කරපටගළ ප්‍රථමේ පුවත් සිරස් කල. ඕෝලික සේවා දහයක් අධ්‍යවශ්‍ය සේවා කරමින් ගැසට නිවේදනයක් පහයනක ඩල්ටා ප්‍රබිහිදය ගැන සෞඛ්‍ය දැඩිවිිමසිල්ලෙන්. කොරුණා පොකුරට අදත් දෙදහස්තුන් සය හැට එකක්. ගොරනා වස්සේ හිසෝස වන ඩෙංගුමාරයක්. ප්‍රතාන්නේ කොරෝනාවේ තවත් ප්‍රවීද විසිප්පහක් පැතිරෙ. දෙික සංචරන සේවා ක්‍රාත්මක වන කාලවකවානුවේ සාමාන්‍ය ජනජීවිතය අග්ඩව පාත්වාගෙනයන්න අලු ගැසට් නිවදනයක් මෙ වෙනකොට නිකුත් කර තිෙනවා.ඒවකීම නිමේශ මේ ගැසට නිවේතනයෙන් මූලික සේවා දහයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන්නයි කටයුතු කර ලටයෙන්නේ. ජනාතිපතිතුමාගේ මේ පරිදිිනිුද්ක රඇති මෙම ගැට නිවේදන මුලි බාන්ඩ හා සේවා වර්ගීකරණියන් දහයක්න්තර්ගතයි. ර අධදිකාරි පෙටරලියම් නි්පාදන හා ද්‍රවවාය ඇතුළ සියලු ඉදින සැපියම් හබි හරම් රේගුව දුම්ප්‍රියද පාර්ත්මේන්තුව ලංකා ගමනාගමන මන්ඩලිය, පොදු සේවාවන් පවත්වාගෙනයාමට අ්‍යවශව වන නඩත්තු ආරක්ෂ මෙෙහම පවත්වාගේනීම ටතුළත් සල දි කම් ර ඇතුු පරිාන එකක ශ්‍ර ලංකා මහබැක් ඇළ රජච ැක් හ රක්ෂ සේවද සමූපකාර සතු සාධීජන තාව තාහර පන් ්‍රව ඇතුළ. අනකොත් පරිබෝගි ාන්ඩි සැපීමට දාල ආතන අතවශ සේවාකන්නේ අඇත් වනවා. පළත් සබ යටය වන සියලුම රජ කාර්යාලමින් නිටුළ යුතු සවාවන්ද මෙම ගෙසට නිේදනින් අනවරණය කරතිබෙනවා. සට පනහක වේගවත් පැතිරීමක් තියෙන ඉන්දියාවේ අලුත් කොරනාා ප්‍රභේදයට ගොදුර වුණු පස්තනෙක් අපේ සමාජයනුත් පළමුවරට අද හමුවුණ. ඩෙල්ටා ප්ලස්කින නමින් තමයි මේ අලුත් ප්‍රබේදය හඳුන් වන්නේ. මෙයාලුත් අවධනම අපට දැනෙති අද දවසෙත් කොරණාවට ගුතිර වුණු දෙදහස්තුන්සේ හැට එක් දෙෙනෙක් අපේ රටෙන් හමු වෙලා තියෙනවා. ඉදපේ සේක්‍රෙන්න් ව්‍යාපතව වන බි එක හයිසිය දාහත දෙක ඩෙල්ටා කොවිට් ප්‍රබේදය ආසාතනය වූ පස්තෙනෙකු කොළඹ දෙමට ගොඩ ප්‍රදේයෙන් හමුමූ බව ශ්‍රීජවර්ධන පපු්‍රවිශ්ව විද්‍යාලයේ ආසාත්මකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල්ල ජයවි විද්‍යායිතනයක් යක්ක්ෂ ආචාරය චන්ධිම ජීවන්තර මහතා පවසනවා. මේදක්වා මෙම වෛරසයට ගොදුරූ පුදකලින් රටවල් අසුවකින් හමුුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධහනය පවසනවා. වයිරසි විකෘති වෙමින් තෞදරටත් පැ්‍රයාමින් නති බවයි එම සංවිධහනය පෙන්වා දෙන්නේ. විශේෂණ ඉන්දාවතුල සිදුව ත් මරණ විශාල වශයෙන් ඉහළයාමට එම කොයි් වයිඩස් ප්‍රබේදය හේතු බව තහවුර වේතිබෙනවා. කොල්ොමනගරතුල කරන්න පCR පරිීක්ෂණල විශේෂෙන් දෙමට ගොඩ ප්‍රදශ ආසිතව වනිසක් අපි නිීක්ෂණ කරයි විශේෂම අප්‍රේල්මයි මාසවල පඩිපුරුම පැරුණේ අල් ප්‍රබේදය. අනිත් ප්‍රබේද අපි දැක්කිම නෑ මේසර අපි සම්ප හතුනක් යොදාගත් අන්ත්‍රම දෙමරගට ප්‍රදේශයෙන් අපි සම්පල්ලනමයක් යොදාගතේ නමෙන් පහක්ම ඩෙල්ට කියනබිය එකයි හයිසිදාහතයි දෙක කියන පබේද අන්දර්ගත කියලා පිෙන තහවරු කරාද න. ක වැදගත්කම තමයි මේක තමයි අපි ප්‍රථමතාවට සමාජය තුළින් ගත්ත සහපල් එකක ඩල්ට ප්‍රේද තාවරකන් ප්‍රමවස්ථ මිට මිට පෙර අවස්ථා දෙකද අපි විරෝධැන මධ්‍යස්ථානයකින් වාර්තා කරයිඉතින් ප්‍රමතාටයි මේ ප්‍රබේදය සමමාජෙන් තෝරාගත් CR පරිශෙන් හඳුනාගත්. දෙල්ට ප්‍රබේදය ආසාධිතූ පුත් කලින් දැඩිසේ අසාති වන බවයි සෞඛ්‍යශපෙන් බවාාදෙන්නේ. පොදුවේ තිබ්බ කොරන රෝගලක්ෂණ තමයි. වඋන කැස්ස සහ ගන් සුවඳන දෙැනීම. හැබයි ඩෙල්ට ප්‍රබේද ආශිතව රෝගලක්ෂය නොකොට විශේෂෙන්ම දැකපුු දෙතමයි. හිසරදය උගුරේවේදනාව සහ ඇසම් ප්‍රතිශ්්‍යාවකින් රෝගලක්ෂණ වැඩිපුර දක්නට ලැබෙනවා කලින් තිබ්බට වඩක් මේ ප්‍රබේදේ රෝග ධර්නුවීමේ හැකාව විශේෂම් වැඩි කියතමයි විින් දත්ත ඉදිරිපත් කල දෙනවා. ඇති මේක දලවසයෙන් ගන්නේ කල තිනවා අපි ඉසලකතා කරපු. ල් ප්‍රබේදයට වඩා සීර පණහක් විතර වේගෙන් පැතිරනට එකයි මේ පැන්ඩමික කක් කියයන්නේ කොයි රටත් ප්‍රබේ ඇතුලනක නත්තන්න බැරිවලති එකයි එක තේරුම් අරගන්න වගගේීමෙන් ක්‍රියයක්ක්තුම කිවීමතම ඉතාමක්ම වැදගත්. අද තිනයදී කරෝුණා සාධිතින් දෙ දහස්තුන්සේ හැටෙක් දෙනෙකු වාර්තා වූ අතර එයනු මේදක්වා මෙරටින් වාර්තාාවී ඇති සමස්ත කොරුණා ආසාධිතින් සංඛ්‍යාව දෙලක්ෂ තිස්තුන් දහස් පනස්තුනක්. ඇතරින් තිස් පන්දහස්තුන්සේ හතර දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. අද තිනේද කරුණ ආසාධතින් එද්දහස් දෙසියාසූ නවදිනෙකු පූර්ණ සවේ ලබා රෝහල්වලින් පිටවෑමත් සබග මෙරට සුවේ ලැබූ සමස්ත කරුණා ආසාධිතින් සංඛ්‍යාව එකක් ලක්ෂානු පන්දහස් හාරසිති සතරක් දක්වා එහ ලගියා. ඊ දිනේද තවත් කොවින් මරණ පනස්නාවයක් වාර්තාාවනා. ඒ අතුරින් එක් අයකූ වයස අවරුදු තිහට අඩු පුද්ගලිකු වන අතර අවුදු හැටට වැඩි කාතාව විසෙක් දෙෙකු හා පුඩුෂයෙන් දහත් දෙනකුද මෙසේ මේ කිය පිරිසට ඇතුළත්. එයනුව මේ දක්වා මෙට සිදදු කොවින් මරණ සංඛ්‍යාව දෙ දහස්තුන්සිේ හත්තෑ හතරක්. ක්වැඩ පිල්වල අර්තයේ ස් ්‍රසියනකා එන්නත් මාත්‍රා දෙලක්ෂ හැටහතර දහසක් ඉදිරි සති දෙකේ දී අපිරට ලැබෙනව කියලා චන්න ජයිසුබන රාච්ච අමාත්‍යවරයා ප්‍රකාශ කලා. ඒ ස්වාධන රපවාහිනේ තීරණය වැඩිසටහනට එක්වෙමින්. මේඒකොට කොවිශල් නන්න දවක් ෂිෂ පද ද ක නන්න කර න ට පස දෙන ත ඔපතු රල වාද තු ලක්ෂ දහකට විතරයි ඉතුරු ටිට මොකදරන්න ලෝක සෞඛක සංවිධානය අපට තවරු කරලා තියෙනවා. ජූලිමාශයේ පලවෙනි සති දෙකෑඇතුලට දෙලක්ෂ හට අතරදාහක් අසසනික එන්න තමට ලබදනවකිලම් ඒ දෙලක්ෂ හට අතර දහ ලැබුණොත් අපිට පන්ලක්ෂ හැට පන්ද හට අසන්න ප්‍රමාණින් අපට තවක්ෂ තුනයි ඉතිරිවන්. පේද දවේ ලෝක සෞක සංවිධාන එන්න පිබද . කමිටි ප්‍රානයා යම් ප්‍රකාශයක් සිදු කලාා පලවිනි මාත්‍රාව හැටියට ඇස්ටසනික එන්නත ලබාගත් අයට දෙවනි මාත්‍රාව හැටියට පයිස එන්නත ලබා ගන්න පුුවන් කියලා. ඒහා සමගාමීව ජර්මිණය සලකින විද්‍යාල සිදුකරපු පරීක්ෂණයකින් පෙන්නොල දීලා තියෙනවා දෙකම ඇස්ටසනික ගන්නට වැඩිය පලවිනි එක ඇස්ටසෙනිකාරන්න දෙවනිියක පයිස ගත්තම ඒකින් තියෙන පළදායිතාව වැඩි කියලා එක නිසා මේ වෙනකොට පංශයේ ජර්මණී සහ කැනඩාවේ පලවිිය එන්නත හැටියට ඇ්‍රසනිි ගත්තාය මමාත්‍රාව හට පයි ලබාගෙන තියනමකොට තේකට ුතිස්සහට යනවාත.කොට දැන් අප පේරටේ තිය ෝන ෝග පිළිබඳ විශෂ කමිටුවෙන් සහ ාතික කවුද ිය අධකාර කමට මිසල තියෙනවා මේ කියන පයිස එන්නත අපරටේසනික එන්න ලබාගත් අයට දෙවනි මමාත්‍රාව හට දෙන්න පුළුවන්. ඔවුන් නිර්දශයක්ක් ලබා දුන්නො දෙන්න කියන එක. කිි පශසක් නැ පයි නත ලබාදන්න පුුව ීතගර ගබඩා පිබඳව අපේතින පහසුකම් පිළිබඳ ෆයිස මාගම සහමකට පත්යන ගිවුමට ලතින වුද පයිසන්න මාතාව ලන පහක්ද න ක තාව පලතින ඒක ඇතම ලක්ෂ තුනක් අපිට ආරම්ේද ලබාදන ලිමසද පිලබීන විශසතියන එක තමයි දැනට මේ මහත අපි ලගතියන සැලසුම. ඇවාසනක කොල් එනතේ පළඹ මාත්‍රාව පුදගලින් අවලක්ෂ විසි පන්දහස් දෙසය හතලිස් දෙදරකුට ලබාදී ඇති අතර. එහි දෙවන මාත්‍රාව ලබාද ඇති සංකයාව. තු ක්ෂ පණසයි දහස් පන්සිය තුනක් සයිනුෆෝ මෙන්නතේ පළමු මාත්‍රාව දහතුන් ලක්ෂ අනුව දහස් එකේ විසිහයි දෙනකුට ලබාදී තිබෙනවා ඒහි දෙවන මාත්‍රාවද තුන් ලක්ෂ තිස්නව දහස් නවසය තිස් දෙදෙනකුට ලබාති ඇති බවයි වසංගත රෝග විද්‍යාශේෂඳහන් කළේ ස්පුර්ණක් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලින් හට හර හස් නමසයසූ හයදෙනෙකුට හා එහි දෙවන මාත්‍රාව පුද්ගලින් හයි දහස් එකසිය දස්සය දෙනකුට ලබාතීමටයි පියපරගෙන තිබෙන්නේ එන්නත් කරන වැඩ පිළිවලට උදාහමුදාවේ වෛද ිකයිද තම දායිකත්ව තවදුරටත් ලබා මින් සිට්නවා. කරන හමර්ධනයට ලබාදෙන සයින්ඩෆෝම් එන්නතේ මාත්‍රතිහක් සොරකම් කිරීම සිද්ධයක් පිළිබඳ, හබරාදුූ පොලිසිය පරීක්ෂණ ආරම්භ කරතිබෙනවා. හබරාදු සෞකිවෛද න්‍යධාරයා කළ පැමිණල්ලකට අනුව මේම පරීක්ෂණ ක්‍රයක්ත්මක බවයි පොලිසිය පවසන්නේ. ම සෞකිවයිද නිධරරි කාරයාලිට අනයුක්ත සුළු සේවකෙකු හා රියදුලකු සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියත්මක බවද පොලිස්සිය වැඩදුටටක් පවසනවා. මෙ අතර නොගේ ගොඩ සෞකිවද රිෙධහරිී කොට්ටාසේ එන්නත් ලබාගැනීමට නොහිකුූ ජනතාව පෙනුවෙන් සයිනෆෝම් එන්නතඒ දෙවන මාත්‍රාව ලබාදීම සැගිරිපත්ත විවේකාරාමේදී සිදවන. ඒදී පාන්සිය දෙනකුට එන්නත් ලබාතීමටයි කටයුතු කෙරුණ. ස්පපුත්නක් එනතය දෙවන මාත්‍රාව, ගොතට සෞකිවද නිධාරි කොට්ටාසේ ජනතාවට ලබාතීම මෙවන විට සිදවනවා. අද තිනේද පුද්ගලින් එදහස්තුන්සිේ අසූ පොස්තෙනකුට, එන්නත ලබාදීම, කොටවිල ශ්‍රී සුමේදාරාම විහාහරස්ථානීදී සිදුව අතර, කිසිදු තදබදයකින් තුරුව එම වැඩිපිළවෙල ක්‍රියත්මකවීම විශේෂත්වයක්. අපේ ගමටඇවිල්ල ප්‍රවැනි සත්කාරයක් සින්දකිරීම සම්බන්ධව ගොට පරෝණ වසංගතයෙන් ප්‍රවිශාල රෝගීන් ප්‍රමාණයක් මේ ප්‍රදේශේ වාර්තා වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අවබෝධයෙන් ප්‍රමුකස්ථානය හඳුරගෙන විශේෂයෙන් මේ ප්‍රදේශේ නිරෝගිභාවය සඳහත්? දේේ මජනතාවගේ ඉදිරි යහපත්ම සඳහත් තරන කඩයුත්තු පිළිඳව විශේෂයෙන්ම වෞද්්‍යන්සකටත්. එඒවගේ සහගේ දක්වන ප්‍රවිදහමුදාාව පොලිසි මහත්මාහත්වීන්ටත් අජයටත් ්‍යවස්ථාවද අපේ සනාමනය ගෞරව ස්තුතිය. මේක පලනි න්නත් මාතාව ලබග මක් ඇත ලා දව මතරාව න පි ක්සි ගල අන්ක බද රද ඇතම ජනතාවගේ පුදුමාකාරරි උනන්දුවක් තියීම එන්නට ලබාගන්න. සෞක්‍ය ආරක්චිත ක්‍රමේද නි යරුම පිපදක ල්ලමට ප ල කරන්න. මෙයතර මොටුව ඉඩම රාතාවත්ත උතුරහා දකුණනි ප්‍රදශල්ල ජනාවට මෙන්ම මොටතු වෙල්ල ජනතාවට සයින ෆාම් එන්නතේදවනමාත්‍රාව ලබාතීම, මොරටුව ීරපුරන් අපපු රථගාල පරිශ්‍රේදීසිද වනා, මොරටුව නගර සභාවේ සහයෝගය ඇතිව, එම වැරිපිළවෙල ඉතා සංවිධ හනාත්මකයිරෙන්, ක්‍රියාවට නැන්වීමටයි පියපරගෙනතිබුණේ. පිළිවල ඉතා සාර්ථකයි මම දකින විදිහට ජනාධීපතිත්තුමාට බොහමත් ස්තුූති මේ වැඩි පිළිියල ගන්න. ඒවගේම මොරටු නග්‍ර සභහ වැඩපිළිවල ඉතා සාර්ථකන්දමින් කරගෙන යනවා. නොෙකුත් තවලාද චෝදනා තිබුණත් මංහිතනවා ඉතාම සාර්ථකෝ මෙම ඉන්නත් කිරම් වැඩ සටහන්න කරගෙන යන බව. ඒ පිළිබඳ රජයට ස සෞඛන්සේ සියලුම දෙනාට තාමත් සූතියන්ත වෙනවා. අපි හැම කෙනෙක්කෙම අවධානය මාරාන්තික කොරෝණා වරිසය ගැන යොමුවෙලාතියෙන මේ කාලවකවානුවේ මදුනෙකා ඒ වගේම දරුණු තවත් උදුරක් අපේ සමාජය තුළ මේ වෙනකොට හිස ඔසහමින් තියෙනවා. නිමේෂ ඒ තමයි මාරාන්තික ඩෙංගුුවදුර. මේ වදුර දවසින් දවස ආයෙත් හිස ඔසවන්න පටන් අරන්තියෙනවා කියලා සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. ඔබේ දැඩි අවධහනය ඩෙන්ගු මර්ථනය වෙනුවෙන් යොදවන්න ඕනෙම කාලය තමයි මේ එළඹිලාතියන්නේ. අධික වර්ෂාවත් සමග ඩංගුරෝගේ ්‍යාපතිය වර්තනයක් දක්නට ලබෙන බව, සෞඛ්‍ය අංශ පවසනවා. විශේෂයෙන් පරසරේ පිරිසතුර් තබාගැනම කරෙහි ජනතාවගේ අවධානය අඩුවමින් පැවතිීම මීට හේතු අයි. පසල්ද වසා දමා ඇතිබැවින් දරුවන් නිවස්තුොලම රැඳිසිෙන අතර, මේ හේතුවෙන් ඩෙගු අවදානමට දරුවන් ගොදුර විමේ හැකියාව පවතින්නේ ඉහළ මට්ටමකයි. ඒ හේතුවෙන් නිවාසමෙන්ම සෙසු පරිස්ත්‍ර, ඩෙංගු මතුරුවන් බෝ නොවනස්ථාන ලෙස පවත්වාගෙනයාමට සියලු දෙනා වගබලා ගැනීම, කොරෝුණ ඕදුරුට මුහුණදීසිටින මේ අවස්ථාවේ අත්‍යවශ්‍යම කරුණක්වනවා. මේ අතර ඩින්ග මදරුවන් බෝවන ස්ථාන සොයා මෙහෙුම් ක්‍රියාත්මකකිරීමට සෞඛ්‍ය අංශපියවරගෙන ඇත්ති. ආරක්ෂක අංශවලද සහය ලබාගනිමින්, පිළියන්දල බෝ කුන්දර, සෞඛ්‍ය වෛද නිල හරිකාරර්යාලය මගින් නිවෙසාහ ඒ අවට පරිස්්‍ර විශේෂපරික්ෂාවට ලක්කිරීමද. විශේෂපරීක්ෂාවකට ලක්කිරීමද සිදුකල් අතර. අදදිනේ ඩෙගුරෝගින් දෙදින කකදහම වීතිබෙනවා. මදරුවන් බෝවන ආකාරය ස්ථාන පැවති නිවිස්හමියන්ට දැඩිව අවවාදකිරීමද සිද වනා. දල් ගොල්ලන්ගේ වත පිටිය ික්ෂ ලව . අපි දක්කදේ තමයි මේ ගෙදරම තමයි මොදුරුවවාසස්ථාන කොල් ර හර වද ඉතාන් යති තැන්වල තයිම ඩෙංග මදර පෝවෙන නැති ඒන්ද සියල දෙන ල කරන්න ඕන නීරෝධායනක කල තිය වෙලා අපපික උොරම් පරෝජ නිරග ඩංගු මදර ෝව තැන් ල පවන්න. රත්පුර නිවිති කල ප්‍රදේශයේ පුද්කලයන් පිරිසක් නිවසයන් බියගන් වලා මුළලු නිවසම විනාශකරපුපුුවත අපි පසුකේදා වාර්තා කලාා. මේ සිධිය වුුණ අවස්සාවේදී නිවසී ජීවත්තුුණු තරුණයේගි පස්සෙන්. මැර පිරිස පන්න පුනිසා. ජීවිතයේ බේරගන්න දූපුයේ තරුණයා අතුරු දන් වෙලායිහිටියේ. කොහමුණත් ඔහු නිරු පද්‍රිතව සොයා ගන්න ප්‍රදේශවාසයෙන් පිරිසක් සමත්වනා. නිවිති කළ කිරිබත් කල ප්‍රදේශයේ පිරිසක් නීතිවිරෝදධී ආකාරයෙන් පත්වාගෙන ගිය මත්තැන් ජාාවර්මක් ගැනතුරතුරු පොලිසිට ලබාදු නිසා ඔවුන් මේ විදිහට තමන්ගේ නිවස විනාශ කලා කියලා මර්ධවීරෙන් මල්ලිකා කියන්නේ. දරුවන් පස්තෙනෙක් එක්ක ඇත් සැමියත් ජිවත්තුුණු නිවස විනාස කරල දාළතිබුණේ මේ විදිහටයි. මේ අතරේ පොලිසිය කිව්වේ මේ සිද්ධියට පවුල් ආරවුලකුත් හේතුවෙලා තියෙනවා කියලා. සැකරුවන් අතරේ මල්ලිකාගේ පියත් ඉන්නවා කියලා. ප්‍රකාශලා මේ පහරදීම සිද්ධ වෙන අවස්ථාවේ බයට පත්වෙලා දුවගෙන ගිය නඩරාජා නදේශක වයිස අවුරදු දා හතක් මෙ අතරේ ප්‍රදේශවාසිෙන් පිරිසක් මේ තරුණයාව. කිරිබද්ගල ප්‍රදේශයේ කැලෙක සංඟග සිටියදී ස්වාගත්තා. කෝමූනත් පහරදුන් බව කියන අය අතරින් එක්කෙනෙකුත්. නදේශ් තමන්ට යකඩ පොල්ලකින් පහර දුන්න කියලත් හැමණින් ලක් ඉදිරිපත් කරලා තියෙනවා මෝමට් සියන්ට ගව්වා කියලා කිව්වා මං ගැව නෑ ඒගොල අත්දනෙ කාවක්ගේ කුඩු කරන්න ඒ බයියටවත්මන් දිව්වා දීගොල ගිලා කැලේ ඇංගිලා යිටියේ ගෙදට එෙන්ඩ ඇදුව මේ මගේ ඉන්දලා ඒගොල බානම නවත්තගෙන මට ගාන්ඩඔයාගෙන හිටී එදා බයට මං කියනෑ මහතරුම් තිකක්ඇඉල්ල තමයි මාව එකරගෙන ගිය දව සතක් මං කැලේටී. යිම ඔු බයත්තියෙනවා ඒගොලො ම මරන්්ඩෝනි කියලා රෙමේ කියනවා. අපේ පුතාව ගල්ගවාකෙන්දලා ඒෝමමාරුකින් හො කටි ඔයා ගත්තා අද දුපුතාට උසයිදාල ඇප දුන්නා. අපිට සාධානය කළන. සමගී ජනබලවේගේයට එක්වුණු එක්සත් ජාතික පක්ෂ පලාත්පාලන ආයතන නියෝජිතයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න එම පක්ෂය කටයුතු කලා. එ තීරණයට එහෙ ඔවන් ගුණු කල පෙත්සම විවාාග ගන්නන්නේ නැතුවම පතික්ෂක කරන්න ්‍රෂ්ඨාධිකරණය තියන්දු කිරීමත් එක්ක මෙ පිරිසට තමන්ගේ තනතුරුත් අහිමි වුණා. අපේ බන්තිවලස තේරී පත්වනත් මේ නගර සබභාව බලය අපි පීරවගන්නන්නේ කොහොමට ගේලා රලේර් වික්්‍යම සිංහවත් ඒකට සිටති සත් ජාතික පක්ෂ නායක කිසෙක් අප ඇැව වෙන නමේට පහක් වශය තම නාලපිත් නකරේ සබයි සභාපතු වශයම තේරී පත්තුනේ. අද ලජා වෙනවා එක්සත් ජාතික පක්ෂ නාග රා ික වසක නායගතුමා ගැන. පුොගතක පසුගිය මහාමැතරුයේදී කිසුම ආසනයක් අදිනාගන්නඩ බැරිව ඒවාගේම ඒයේ එක් ජාතික ලාස්තු මන්ටවෙල වශයෙන් පරාජිත වෙලා ලැච්ච නැතුව පාලමේතුරය ගැසට අඇගාගෙන දදි මේ පොඩි නගරයක් පාලින කරන මාව නායකතුමා අද නගරසබාය සභි දරෙන් ඒ ගැසට ඇ ගල ර දාලාලදනවා. ම මෙ අතර සමකිචා බලව ගේ සහ ැක්වීම හේතුවෙන් එක්ත් ජාතික පක්ෂය නිවත කරු පලත් පාරන අතර නියෝචිතයන් විපක්ෂනායකකාරයාලේදී. ඒෙකති ම ලැබනු ලිප රාතමින් විරෝධය පල කලා ඔඕන් සියලු දෙනා සමගි ජනපලවේගේ සමග තවතරට රදිි සිටින බවයි මෙහිද ප්‍රකාශ කළේ. පක්ෂ අපට යබු මේ ලිලේ න පි සි ේ ට අ ව ි ද ත්තුම රන්ගේ ඩා මතුම රන කම ඇැම ඇතු කවත් අපිට මේ වයි අවත්්‍යනහැ. බතු මාලගේ පක්ෂ පක්ෂිකත් බට අවස්ස හ. අපි ගංන් ල හද. පිකාරු අපි වයින් කරලා අලුදෙන් පත් කර න්න ඇත්දක් ඉදිරි එක් ජාපාගේ ජයගධහන කරන්න පුලුවන් කියලා හිතවනවා අපි බලාගම එන්න ගමට. එදාට අපික්ෂා ජාපය නිිකස මහඇත්මට පෙන්න්නම් ක්ත් ජාතිපක්ෂ ැලාලතින්නේ කොයි මටම කිය මහමෙවනාව සහසේරුවාවිල පුදපම් ගැන ආන්දොලනාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ල වෙලා තියෙන ජෝතිශවේදී ඉන්දක තොටවත්ත මහත්මයා අද රහස් පොලිසියට කැඳවල තිබුණා. මාජලාල ප්‍රාධ විමර්ෂණ එක කේයට ලද පැමිල්ලකටනුව, ප්‍රකාශ ලබාගනීම සඳහා ඉදික ොටවත්ත මහතා මෙස අපරත පරීක්ෂණ දෙපර්ත්මේතුට කැඳවාතිබුණේ. ඕහගෙන් පැහතරකටා සද කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එම ප්‍රකාශ් ලබාතීම අනතුරුව මාදල දහස් පල කේ මහතා. ම විඩිය ර ය න් හමුදුර සම්බන්ධ ප සහ වන්හසේ විසින් කරන මහම වුණ සපුංචිතය සහ විේෂයෙන්ම බෞදධයගේ සංවේදී පූජ ස්ාන සම්ද ද ට ම සිද ර ර ම සබ තගන ග දත් න ප්‍රශ් ගේ ප්‍රකාශය වගේ ඒත් ඉස්සරහටත් අවශ්‍ය වනොත් ඒ සහක් සාක්ෂි සසාදක අපි ලබාදන ලෑසී පේ සම්බන්නේ වගේයන. පාර්ලමේන්තු මන්ත්‍රීවරන්ට සුකපබෝගී වාහන දෙසේ විසි හතක් ගෙන්වන්න රජය අරන්තියන තිීරනණෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්න්ගෙන වෙනක් කියලා තේන්තුවාක් ලබාදන ලෙස එල්ලමින් ්‍රෂ්ාධිරනට මෝලික යිතිවාසිකම් පෙත්සමක් අද ගොුණු කරනා. ඕනිමේෂ ජනත විමුක්ති පෙරමුණේ හිටපුූ පලාත් සභහා මන්ත්‍රීවරි වන මහින්ද ජයසිංහ මහත්මයා මේ පෙත්සම ගොුණු කලා. කොහමනත් කැබිනට මණඩලය මේවාහන ආනෑනය කරන එක අත් හිටවන්න ඒක මතිකව තිීරණය කලා කියලායි. කෙලිය රම්වලාමත්. da प्रká කले ිේතුමතීවරන්ට සකෝප ෝගී වාහන දෙදිසේ විසිහතක් අනනය කිරීමට වචය ැති ීරනේ තුළින් අ්ු ක්‍රමවස්ථාව ලගනය වන බව ේන්තුවක් ලබාතනලස ල්ලා ගොු කරු මෙම පෙසමින් පුදල්ල අමාත්‍ය ශ ලේකම් වරයා ඇතරෝ තිස් එක්දනෙක් ගෞත්ත කරන්ලස නම් කරතිෙනවා. ජනතාව කොරාවි්‍යසනයට මුහුණදී සිරින මෙමකවනේ. මහජන මුදල් වැෑකරමින් සුකෝප බෝකිී වාහන අනෑනයේ කිරීම නීත වෙරතී වට තීන්තුකට. ඒතුලින් ජනතාවගේ බූලිකයිති වාසිකම් උල් ග යව බව ද ක් ්‍රේෂ්ට. හமே குුණுக்கළ அதால பேசமின் வடுதுருட்டத் இல்லையும் කත්த்தை.கிெசே உவ்வது ர் வ் මෙමவாக ஆனேன අத்திட்டுபීමට தீர்ணே කலாத்தி. ஏ பசுக்கே தா පැவதி ஆமாத்திமண்டு வස්වීමේද ඒමத்திකව ீரන වූ බவ கබන ති தனுදமே மாத்திහේදී. அமா கைலி ரம்பக்கல்லමහතා දැඩව பிரක් කලා. මෙම ீරුණ සපதே ாய்ච மாත ිනිவா ක මතා த කරුණු පැහத்திலிි කලා. ිත් මඩලට ගරු අ නාමමාන්තතුමා විෂ ප්‍රතිිකා වක්කිදිරි පත් කරා මුදල්ල මතිවරයා හටියට දෙ පාර්ත්මේන්තු අමාත්‍යන්ශ සහ අනිකුත් අවශ්‍යතාවරයන් සඳහා ඇනවුම් කරතිබූ සියලුම වාහනගෙනවීම නතරකර යුතුයි මේක මේ අවස්ථාවන කැබිනට මන්ඩල එක මතිකව ඒ අදහසට අනුගත වනා ඒ තමයි ප්‍රතිවත්මේ තිීන්. ඇේ ප්‍රතිපත්තිමේ තිීන්දත් සමගම ක්‍රියාවල් යක්තින හමදකට නෑවරලි පිහමනත් එල් පන්කිරීමද. තුක් එකගතාවකක් මණ්ඩාගාරය එකක් බැංකුව තුන් එෙන නිෂ්ාදය මුදල්ලමත්තන්ේ සාකච්චා කල් ඉතා සාර්ක වහැ කියාවක් ලැබුණ එමක් නෑවර ලිියල බ සංකීනතාවය ඔක් කොමිබත් කරල එකගතාවය දෙන්න පුළුව ගුණය අවලංගුර ඒකතමයි සරල කතා වාහනයක්මන්ත්‍රීවරුන් වමඩුවෙන් මේ අවස්ථාවේදී රජය ගැනට බලාපපුරත් වෙන්නේ නහැ මන්ත්‍රීවරන්ට යම් කිසි සාහනයක් ලබා දීමට කටිත්තු කරනට වඩා ජනතාවේ සහන ලාද යතුයි කර ැන්න තමයි ගම තුර. තීර්න එස්පර්ල් නෞකාවෙනි සිද්ධවෙලා තියන සමුද්‍රීය පරිසර හානිිය වගේම මේ හානිය අවමකරගැනීමට ගන්නා ක්‍රියාමාර් ගැන පැදිලි කරන මාධ්‍යහමුවක් අද පැත් වනා. මේ නෞකා අන්තුරන සිදධ වුණු පරිසර හානය ගැන ස්වාබලන විශේෂක්ඥ කමිටුුවේ නියෝජිතැතු පිරිසක් සහභාගේ වුණ. මේ නෞකාව ප්‍රවාහණය කරේ. පට අශ්‍ය දවයන් ශේෂ ක්ඩාමක්කින් වෙලා තියෙන්නේ පරිසරක ඇගේීම කාන්්ඩ පහකට බෙදලා අපි ඒක කරනවා. පරිසර අංච සියල්ලසරෙයි අපි විශෂක්න කමිටුව වෙන්වෙන් වශයෙන් අපි අඇගේීමට ලක් කරන්නවා. මාලු ඉන්නවාන විසය ගැනම විදියට අපි සලකන්නවා. ඒවගේම කකුලුව ඉස්සු අපි දන්නවා අපට විදේශ විනිමය ලබා දෙන තාමත් වටිනාදයක් ක දේවත් මේකින් බලපෑමක් ඇතියන ොකද සාගර පතු ලාශිත තමයි ගොලො කිීවත්තේ. ල්ළඟට ගත්ොත් බෙල්ලූ වර්ගන බෙල්ලවන්ටත් මේක බලපාන මොකද පතුලෙටයම් විෂ දර්දා දදාවැඇතුම දෙෙල් ගලගේ ආහරත් සමඟ ඒවා ආරයට ගණ්ඩින්ද ඒවගේ ඉතාමත් වටිනාකමක් කියන කැස්බෑවන්සා තර්මසු විශල් සංකැවලින් හැරවා මැරුණු මත්යට හුස්මගන්න අප පසුවීම හින්ද මැල්ලතන් කවදක්කත් වෙරලට ගහගෙන එන්න තිමත්යනුත් තින්වා මේ ැරුණවා අය අතර. එතකට මේ මත්යේන්ගේ බඩා ඇතුළේ පලාස්ති කැබලි තිබුණා ඒවාගේ මෙත නති පෙන්නන්නේ මේ කැස් බෑාව මසි කඇල්ල තිෙන ඒත් තල්මස්කු නාරගෙන මැරුුණ ොකද මොන විශරවද බඩය ඇතුරගේ පපලිට බඩ ඇතුළේ සෑම් සම්පල් ලබාගන්න වෙනවා ඒ නිය දි ගෙනල්ලා කොල්ල බැට තමයි ඒවා අතිනය කරන්න සිද්ධ තැත්ව වශයෙන් මේක ආපදා අවස්ථාවක් වැනි ආපදා අවස්ථාවකදී ඒ ආපදාවේ බලපෑම අවම කරගන්නෙ කොහොමද කියෙන එක තමයි ප්‍රධාන බැදිගත්කම තියෙන්නේ ඒ වගේම මේ සමුද්‍රය සමඟ ජීවිකාවගෙන යනායගේ ආර්ථික වැටීම් සමනය කරගන්න කොහොමද මෙට මේ සියල්ල තියනවා. ඒ සියල්ලට තමයි මේ බිද්වත් මහාචාරයවරු පත් කල්ලා පිළිතුරු සපයන්නේ ඇත්තව වශයෙන්ම අවසානු වශයෙන් ඒ සඳහා අධින රූපාහිනී සේේ ප්‍රෝෘතියංශවේ ඉංග්‍රීසි ප්‍රෝෘති සංස්කර්ගවරයුලෙස කලක් කටයතු කළ ඇල්් ජෑවර්ත්‍රම හතා අබහ ප්‍රාප්ත වනාා. ල්ට ජයර්තන මහතා අභහව ප්‍රාප්ත වන විට අනු එක්වන විහි පසු වනා. සංස්කෘති කාමාත්‍යංශයේ හිට පුත් සහකාර අධ්‍යක්ෂකවරයෙක් මෙින්ම පාල්මින්තු කටයුතු සම්බන්ධි කරන ලෙකම්වරයෙුලෙසද කටයුතු කරඇති ඒ මහතා පෘති රැසක්ද රච්නා කරතිබෙනවා. ජගත් පූජිත පෙම් කතා සාලිකේ උපන්තින තෑක්ග. සුදු ඇතා ජන්මපුූ මිවන්තනා, ආචයම්මා සහ මිනිබිලියයන කෘති ඒ අතරවනවා. අබ ප්‍රප් ඇල්ෙඩ් ජවරතන මහතාගේ දේහ හෙට පෙවරු අටේ සිට පස්සරු දෙකයි තිහ තක්ව බොරැල්ල පෞද්ගලික මල්ශලාාවක තැන්පත් කර ැබීමට නියමිතයි. අවසන් කටයුතු හෙට පස්සර වේ බොරල්ල පොදු සුසාණභූේ දී සිදුකිරීමට කටයුතු දාතිබෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මාධ්‍ය ප්‍රධානී තනතුරට දේෂ්ඨ මාධ්‍යවේදයකු වන වසන්ත දුද්ගාරාල මහත්මාව පත් කර තියෙනවා ශේෂ්්‍ර මාධ්‍යවේදෙකු අධ්‍යක්ෂකවරයෙකු, ජනපය ගීත රච්චකයකු, නිවේදකයකු ගත්කතුවරෙකු මෙම, රංගතරෙකු වසන්තය දුද්ගන්න ාරාල මහතා ශේෂත්‍ර ගණ්ඩාවක අධදැකම් සපියායෙක්. හු මහවැලි අධිකාරයේ මාධ ප්‍රධනනි ලෙස රාජකාරී ආරභ කලා. ඒ මහවලි සංවර්ධ ්‍රමා්‍ය අශෙලිකම් චන්ද්‍ර හේරත්හා මහවලි අධිකාරි අ්‍යක්‍ෂණ රාල් කේර්ති කොටගමයන්න මහත්ම මහත්මේ නතින් සේපත්වම් ලිපිය ලබාගනමෙන්. මහවලි ්‍යාපෘති ආශුතව සිදුව වන සෙල්හ ක්‍රියාකාරක මාශෘත, මාධ්‍ය මෙහෙුම් ක්‍රියත්මක කිරීම මෙන්ම මහවැලි අම්මාලෙස නම් කර ඇති සමාජ සාමූහික වගකීම් තීරේ සේලුහු මාධ්‍යක්‍රියන් විතද වසන්ත දු්ගන්නාරාල මහතා අයටතේ සිද්ද වෙනු ඇතිේ. වසවිසින් තොර දේශයක් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරලා තියෙන, කාමනික පහර හඳුවාදීමේ ව්‍යාපෘතියට සහය දක්මන්න මහචන බැංකුව ඉදිරිපත් වෙලා ඉන්නවා. බනික පොහොර පලිපූධනාශහා වල්නාශක දේශය නිශ්වාධනය දිරිමත්කිරීම සඳහා මහජන බැංකුව සාරබහොමි නමින් නයෝජනා ක්‍රමයක් ක්‍රියාවට නංවාතිබෙනවා කාබනික පොහොර නිෂ්පාදනය ස්භාවේ එහි අවශ්‍යතාව හා නිශ්මාධකින්ට අවශ්‍ය මූල්ල පහසුකම් පිළිබඳ ස්යා ැලීම සඳහා කැලනය ප්ඩල සහ කොච්චිකඩේ පිහිටි අදාලවයක් ප්‍රතිකහිපයක් නිරීක්ෂණ කිරීමට මහජනවැැංකවේ සභහපති සූජීව රජපක්ෂ මතා පියවර ගත්තා රජ මෑතද අපි දන්නව ප්‍රතිපත්තම ඇති ේංදුවක් ගත්තා මේ රසානක පෝහ සම්පූර්ණ භාවිතය ඉවත් කරන්න සහ කාබින්ක පෝර ප්‍රජලිත කරන්න මේ නයෝජනා ක්‍රමය ඔබාප දන්නවා සාර්භූමි කිය මයි පිහැඳන්නන්නේ මේක සුළු මධ්‍ය පරිමාණ විශාල කර්මාන්තකරු ඕනම කෙනෙකුට මේන අයෝජනා කරමින් ප්‍රයෝජන ගන්න පුළුවන් පී අපේ ඇත් දෙකෙන් දකිනවා මේ මොන තරම් වැදගත් දෙයක්ද මේ අය කරන්න කියලා ඒ අනුව අපි මේ යට නය පහසුකන් සල්ලසනවා ... प् स्वाधी पौति न वट පत् වनවා. विपरම विशेष सुरात्या I1 ේම මනිස්සු ගිල ගනිද්දී. තවත් සමහරක් වෛලෙස් වගේ ජාතියක්කින්නවා. මිනිස්සුන්ම නැත්තටම නැති කරන්න බලාගෙන. ඒක හරියට ගහෙන් වැටිච්ච මිනිහට ගොනා අයිනවා වගේ වැඩක්. මොකද මේ දවස්වල මිනිස්සුන්ට ලොක්කුම ප්‍රශ්නේ! ගමම් බිමං යනඒකවත් විනෝධමෙනකවත්. විනෝධ චාරිකා යනයකවත් නෙවෙයි. කෝමටත් ඒදේවල් කරන්න අමාරුයි. මොකද සංචරණ සීම නිසා කවුරු කවරුත් මේ වෙලාව බලන්නේ කන්න බොන්නදයක් ගෙදෙට ගොඩගා ගන්න. මොකද. ද නිදහසේ ගිල්ල බඩුවක් මුටුවක් ගන්න පුලුවන්වෙද කියලා සක්කරයටත් කියන්න පුළුවන්කමක් නෑ! කොරෝනාව ඒ තරමටම අපිව කොටුකරගෙන ඉවරයි. කොරෝනාව අපිව කොටුකරගෙන ඉන්න වෙලාවේ! සමහරක් වෙලෙන්දොත්! හරියට කොරෝනාව වගේමයි! ඇත්ත! කඩේ දොරපලුවක් ඇල්ලතිගෙනව තමයි. අපිත් ඉතිං දැක්ක හැටියම මීටරිෙත් අමතක වෙලා කඩේ ඇතුළට රිින්ගන්න හදනව තමයි. මොකද කෑමක් බීමක්. ඒ තින සල්ලිකේ විදිහයට ෙදරට අරගෙනයන්න ඒ උනාට මුදුරාලිගින් විතරක් නෙවෙයි! ගෝලයගෙනුත් ඒවට ඉඩක් නැහැ. නිරෝධහන නීතිය ඒ උන්නලා හොඳටම රකිනවා. ලයිස්තුව අරගෙන ඇතුරට යනවා. හොඳද නරකට දන්න නැහැ මාල්ලුටික ගැල්ලම දෙනවා. ගනන් වැලූහාම කරෝනාව හැදුනනං මීට වැඩිය හොඳයි කියලත් හිතෙනවා. මොනව කරන්න දීතිං සාක්කවයි විතරක් නෙවෙයි. පොටුුවේ හඟගෙන එන්න හැම සතේම දීලහරි බඩු ටික අරගෙන යනවා. මොනව නොකරත් දරුමල්ලෝ බඩගින්න තියන්න බැරිනිසා. මේ කොරනාව නිසා රජවෙලා ඉන්නේ මෙන්න මේ වගේ උන්දලා. හොඳ මුදලාලලා නැහැ කියනවානෙවෙයි. හැබැයි මේ වෙනකොට. අති බහුතරේගම තත්තේ මෙන්න මේකයි.ඒ මනිස්සුන්ටත් අමාරුකක් ඇති! අමාරුුව බඩු ටික ගෙනවත් ඇති. හැබැයි තුංවෙනි රැල්ල එන්න කලින්තිබ බඩු මොනවද කියලා. අපි හොඳට්ටම දන්නවා. ඒවයි මිල වැඩිවෙලා තිීනට තමයි අපිට හිදාගන්නවත් බැරි. ඒ අල්ල පනල්ලේ තවත් ප්‍රචාරයක් තවත් සමහරක් අරගෙන යනවා. හාල් හිඟකුත් එනවා කියලා. ඒකනං අපි ටක්කටම දන්නවා පිටිපස්සෙන් ඉන්නේ හාල් මුදරල්ලාම තමයි කියලා. මොකද අපේ රටේ හාල් කියන්නේ ලොකුම ලොකු මාෆියාවක්. දෙතුන් දෙනෙක්ගි අතේ පාලනවන දෙයක්. ඒ ගොල්ලන්ගේ රිමෝට්ටකෙන් තමයි වටේම හල්මිල්ල පාලනේවෙන්නේ ඒක ඒ විදිහට තමයි උන්දලා හදාගෙනන්නේ. ඇැබයිතිං ඒකින් තැලෙන්නේ පොඩිවෙන්නේ දු්පත් මිනිස්සු! බැනුම්ගහන්නේ ආණ්ඩුව! මොන්න ආණ්ඩුව ආවත් මේ මාෆියාකාරයෝටික ඒවැඩේ කෝමහරි කරගෙන යනවා. කොරෝනාව අල්ල පනල්ලේ ඒවගේ උන්දලා හොඳ හොඳ පිනුම් ගානවා. හැයි ඔය මොන බඩපිනම් කායොත් දැනගන්න ඕන දෙයක් තියෙනවා. මිනිස්සුන්ගේ දුක් වේදනාව. අඳෝනාවල් සසර වසනතුරු තමන්ගේ පස්සේ එලෝගෙනෙනවා කියලා. එනිසා සේප්පුුව පිරෙන සල්ලි ගැනම හිතන්නේෙ නැතුව? පු කැනැත්තේ මනුස්සකමත් තියාගෙන. අඩුම ගානේ කොරෝනාව නිසා. පටම අමාරුව වැටලා එන්න වෙලාවෙේ. මිනිස්සුම් තව තවත් අමාරුවේ දා නැතුව. සාධහරණ විදිහයට වෙළදාම කරොත්. ඒක තමන්ට විතරක් නෙවෙයි. තමන්ගේ හත්මුතු පරම්පරාවටත් හොඳක් වෙන දෙයක් වේවි නේද. අදත් විපරම පිටපත සුදරුමන් වදලිය ගොඩගගේ .